Right, traders, other the das visi tune, juni maase hatra venida, Sunday market breakdown negatek tamai ulu ekatula. In anything up it a katagarana deval keep actino, trade ideas keep actino, all at a pinan. Idakali matakaranona, labana, senasura, the juni maase, da venida, fundamental analysis live class, like a patan gana. I think then at a nama denect join when Napulam. මේ පාර ලයිව් ක්ලාස් එකට වඩා ගොඩක් දෙනෙක් වීඩියෝ ලෙසන්ස් තමයි පර්චේස් කරේ මොකද ලංකාවෙන් පිට ඉන්න ගොඩ දෙනෙක් මාත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් නම දෙනෙක්ට ලංකාවේ හෝ ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. නම දෙනෙක්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් තව දවස් ඔයගලන්ට හතක් විතර තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාන නම්බර් එක ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඉතින් fundamental analysis කියන දේ අහලවත් නැත්නම් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් ඔයගලන්ට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම fundamental analysis කියන්නේ මොකක්ද basics වල ඉඳලාම fundamental analysis කියන වචනේ ඉඳලාම ඔයාලට මම කියලා දෙනවා ඒ වගේම තමයි inter market analysis වෙනකන් market data analyze කරලා central bank statements risk sentiment analysis මේ හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ක්ලාස් එකෙන් හොඳට මතක තියාගන්න economic calendar එකේ news වලට trade කරන කෙනෙක් නැත්නම් economic calendar එකේ news බලන එක නෙමෙයි forex market එකේ fundamentals කියලා කියන්නේ ඊට එහා ගිය දේවල් ගොඩක් තියෙනවා හැමදේම තනින් තනින් අවුල ගන්න නැතුව පිළිවෙලට මුලින් ඉඳලා ඉගෙන ගන්න එතකොට ඔයාලට හරියටම මේක පැහැදිලි වෙනවා මොකද මේ එකකට එකක් සම්බන්ධයි right sorry අපි කතා කරමු ලබන සතියේ මොනවාද අපිට තියෙන macro events කියලා අපි යනවා ජූනි මාසේ 5 වෙනි සඳුදාට මේ මාසේ ඉවරයි දැන් මේ තියෙන්නේ ජූනි මාසේ මොනවාද අපිට තියෙන important macro events කියලා අපි බලමු right USD ගත්තොත් services employment එක තියෙනවා institute of supply management ISM ලගේ ඉතින් new orders තියෙනවා ඒ වගේම service PMI එකත් release වෙනවා factory orders මේ දේවල් ටික ගැන අවධානෙන් ඉන්න ෆෙඩ් එක ගැනත් කතා කරන දේවල් කීපයක් තියෙනවා ෆෙඩ් එක පෝස්ට් එකකට යයිද විශේෂයෙන් ඩෙප් සීලින් ඩීල් එකෙන් පස්සේ ෆෙඩ් එකට පෝස්ට් එකට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති ඩෙප් සීලින් ඩීල් එක ඇප්රූව් වුණා US Senate vote to approve the bill to raise the debt limit ඔයාලට පේනවා ඇති අපේ මිස්ටර් බයිඩන් ඉන්න බොක්සිං ග්ලව්ස් දෙකක් දාගෙන ඉතින් බොහොම ආඩම්බර විදියට ඉන්නේ මියා කොහොම හරි වැඩේ කරගත්තා right කොමාරි මිනිහා කියන්න හොඳ නැහැ අපේ බයිඩන් ජනාධිපතිතුමා මොකද නැත්තම් අපිට ප්‍රශ්න වෙන්න පුළුවන් එතුමාට අපහාස කරා කියලා රයිට් කොහොම වුණත් රයිට් ඊට පස්සේ අපි යන ISM සර්විස් PMI employment index වගේ දේවල් තියෙනවා රයිට් ඊට පස්සේ අපි ගියොත් ජූනි 6 වෙනි අඟහරු වාදට රයිට් RBA rate interest එක නේ අපිට AUD සම්බන්ධයෙන් මේ දවස්වල මම ඈ ගහගෙන ඉන්නේ AUD demand එක ගැන AUD NCD මම Discord group එකේ ඇඩ ට්‍රේඩ් ID එකක් දුන්නා ඒක well played හොඳටම කළා ඉතින් ලොකු අප්ට්‍රෙන්ඩ් එකක් ගියා AUD NCD හිටපු විදියටම right ඉතින් මේ RBA interest rate decision එක ගැන බලන්න rates වැඩි වෙන පාටක් නැහැ 3.85 මයි forecast වෙලා තියෙන්නේ අපි බලමු RBA එක මාකට් එකට සර්ප්‍රයිස් එකක් දෙනවද ෆෝවර්ඩ් ගයිඩන්ස් එක කොහමද ඒගොල්ලන්ගේ ඉකොනොමික් අවුට්ලුක් එක කොහමද RBA එක ඩේටා ඩිපෙන්ඩන්ට්ද නැත්නම් ස්ට්‍රික්ට්ලි පොලිසි ටයිට්නින් එක කන්ටිනියු කරනවද මේ දේවල් අපිට වැදගත් වෙනවා විශේෂයෙන් රේට් ස්ටේට්මන්ට් එක රයිට් ඊළඟට යුරෝ ඒරියා එකේ රීටේල් සේල්ස් රිලීස් වෙනවා මන්ත් ඕව මන්ත් සා ඉය ඕව ඉය ඊළඟට කැනඩා වල පර්චේසින් මැනේජර්ස් ඉන්ඩෙක්ස් එක එනවා බලන්න ඉකොනොමික් අවුට්ලුක් එක ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඉතින් මම ඔයාලට ඉකොනොමික් කැලෙන්ඩර් එක ගැන මේ සරලව පැහැදිලි කරගෙන යන්නේ මොකද මේ ඉකොනොමික් ඉන්ඩිකේටර් එකෙන් ඉන්ඩිකේටර් එක පැහැදිලි කරන්න ගියොත් මේ වීඩියෝ එක මට පැය දෙකක් විතර කරන්න වෙනවා ඉතින් ක්ලාස් එක කරපු අය නම් මේ මැක්‍රෝ ඉන්ඩිකේටර්ස් ගැන අවබෝධයක් තියෙනවා මේකකට එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඉතින් මම හිතනවා ඔයාලත් මැක්‍රෝ ඉන්ඩිකේටර්ස් ගැන යම් තාක් දුරකට දැනුමක් ඇති කියලා ඊළඟ අපි ජූනි 7 වෙනිදා බදාදාට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් China exports imports release වෙනවා trade balance එක release වෙනවා විශේෂයෙන් AUD NCD වලට ලොකු බලපෑමක් ඇති වෙනවා මේ Chinese macro data වලින් ඒක නිසා RBA governor Lowe ගේ speech එකක් තියෙනවා පාන්දර 4:50ට බලන්න governor Lowe මොනවද කියන්නේ කියලා මේ central bank governors ලාගේ speech වැදගත් මොකද ඒගොල්ලෝ සමහර තැන්වල hints දෙනවා forward guidance එක නැත්නම් ඉස්සරහට මොනවද ඒගොල්ලෝ policy outlook එකේ වෙනස්කම් කරන වෙනස්කම් කියලා ඉතින් ඒ ගැනත් අවධානයෙන් ඉන්න
ඊළඟට ස්විස් පෑන් ක්‍රේට් කරන කෙනෙක් නම් වාට ස්විස් අන්ම්පලෝයිමට ගෙනවා CHFJPY ට්‍රේඩ් අයිඩිය එකක් මේකෙන් වාට ජෙනරේට් කරගන්න පුළුවන් විශේෂයෙන් ස්විස් අන්ම්පලෝයිමට් එක හොඳ අතට යනවා නම් CHFJPY අප්‍රෙන්ඩ් එක තවත් කන්ටිනියු වෙන්න ඕන ඊළඟට අපිට වැදගත්ම ඉවෙන්ට් එකක් තියෙනවා BOC රේට් ඩිසිෂන් එක බැංක් ඔෆ් කැනඩා රේට් ඩිසිෂන් එක ඉතින් සේම් රේට්ස් තමයි දැන් BOC එක ගත්තොත් මේගොල්ලෝ රේට්ස් හෝල් කරා කාලයක් රේට්ස් හෝල් කරගෙන ඉන්නවා කියලා කිව්වා ඉන්ෆ්ලේෂන් එක අනුව රේට් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා නම් කරන්න ලෑස්ති කියලා කිව්වා නමුත් දැනට අපිට පේනවා BOC එක රේට්ස් හෝල් කරගෙන ඉන්නේ ඉතින් තවත් රේට්ස් ඉස්සරහට හෝල් කරනවා නම් කැට් ඩිමාන්ඩ් එක ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන් විශේෂයෙන් සෙන්ට්‍රල් බැංක් ඩයිවර්ජන්සස් ගත්තොත් පොලිසි ටයිට්නින් කරන සෙන්ට්‍රල් බැංක් එකකට සාපේක්ෂව පොලිසි එක ඊස් කරන සෙන්ට්‍රල් බැංක් එකක කරන්සි එක ඩිප්‍රීෂিয়েට් වෙන්න පුළුවන් ඒක නිසා අවධානයෙන් ඉන්න ඒ ගැනත් ඊළඟ අපි යනවා බ්‍රහස්පතින්දා ජූනි 8 වෙනිදාට ජපාන් වල ෆස්ට් ක්වාටර් GDP එක රිලීස් වෙනවා බලන්න ඒක ඉම්පෝර්ටන්ට් විශේෂයෙන් බැංක් ඔෆ් ජපාන් වල පොලිසි ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙයි කියලා මාකට් එක බලාපොරොත්තුෙන් ඉන්නවා ඉන්ෆ්ලේෂන් එකට සාපේක්ෂව ඉතින් මාස ගාණක් තිස්සේ BOJ ගැන අපි කතා කරනවා තාම පොලිසි චේන්ජ් එකක් පේන පාටක් නැහැ. අදින් අපි බලමු කොයි වෙලාවෙ හරි මේක ඇඩ්ජස්ට් වෙයිද කියලා. සමහර විට නෙගටිව් රේට්ස් වලින් එළියට එන්න පුළුවන් ස්විට්සර්ලන්ඩ් කලා වගේ. ඉතින් අපි බලමු. රයිට් ඊළඟට AUD imports exports trade balance එක රිලීස් වෙනවා. යුරෝ ඒරියා එකේම Q1 GDP කියනවා important ECB එකේ decisions වලට ඊළඟට jobless claims එනවා USD වලට අදාළව. BOC ගවනගේ ස්පීච් එකක් තියෙනවා බියුට්‍රිගේ ඉතින් බලන්න චයිනා CPI රිලීස් වෙනවා බලන්න කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක මැයි මාසේ ඉන්ඩිකේට එක තමයි මෙතන රිලීස් වෙන්නේ චයිනීස් CPI වැඩි වෙනවා නම් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ ට්‍රේඩ් පාර්ට්නර්ස් වගේ කරන්සීස් ඒ සාපේක්ෂ වොලටයිල් වෙන්න පුළුවන් අපි බලමු 0.1% තමයි ෆෝකාස්ට් වෙලා තියෙන්නේ චයින සාමාන්‍යයෙන් ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරගෙන යනවා අයි තටවල් එක ගත්තොත් එහෙම PBOC එකේ පොලිසි අවුට්ලුක් ඔයගොල්ලෝ බලන්න ඇග්‍රෙසිව්ලි ඒගොල්ලෝ ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරන්න දැඟලුවේ නැහැ ඇත්තටම දැනට තියෙන එකනොමීස් එක ගත්තොත් එහෙම චයින සෑහෙන හොඳට පර්ෆෝම් කරගෙන යනවා එකනොමි එක බැලන්ස් කරගෙන යනවා ඊළඟට කැනඩා අවර්ලි වේජස් රිලීස් වෙනවා ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් රිලීස් වෙනවා ඉතින් මේ ලේබර් ඩේට ගොඩක් වැදගත් බැංක් ඔෆ් කැනඩා වල ෆියුචර් පොලිසි චේන්ජස් වෙන්න ඒක නිසා මේ මැක්‍රෝ ඩේට ගැන අවධානයෙන් ඉන්න විශේෂයෙන් මතක් කරනවා මැක්‍රෝ ඩේට වලට ට්‍රේඩ් කරනවා නම් ටෙක්නිකල් ලෙවල්ස් පාවිච්චි කරලා වොලටිලිටි එක බේස් කරගෙන ට්‍රේඩ් කරන්න මොකද මැක්‍රෝ ඩේට වලින් ට්‍රෙන්ඩ් චේන්ජ් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ බලන්න මම ඊයේ අප්ලෝඩ් කරපු NFP වීඩියෝ එක කොහොමද මාකට් එක ටෙක්නිකල් ලෙවල්ස් වලින් ප්‍රයිස් එක වොලටයිල් වුණේ කියලා සෙන්ට්‍රල් බැංක් ස්ටේට්මන්ට් සහ ජියෝපොලිටිකල් ඉම්පැක්ට් වලින් තමයි අපිට මාකට් එකේ ට්‍රෙන්ඩ් චේන්ජස් ගැන අදහසක් ගන්න පුළුවන් නමුත් මැක්‍රෝ ඉවෙන්ට් රිලීස් වුණා කියලා අපි ට්‍රේඩ් කරන්න පුළුවන් ස්පෙකියුලේට් කරන්න පුළුවන් පිප් 15 20 50 ටාගට් කරලා ස්පෙකියුලේට් කරන්න පුළුවන් රිපෝට් අවුට්කම් එක අනුව නමුත් හොඳට මතක තියාගන්න ට්‍රෙන්ඩ් චේන්ජ් වෙන්නේ නැහැ මැක්‍රෝ අවුට්කම්ස් වලින් රයිට් ට්‍රෙන්ඩ් චේන්ජ් වෙන්න බලක් ප්‍රමාණය ජියෝපොලිටිකල් ඉම්පැක්ට් වලට අමතරව central bank policy outlook එක right අපි යමු chart එකට ඉතින් මම ඔයාලට trade ideas කීපයක් generate කරලා තිනවා AUD JPY වලට අපි ගියොත් AUD JPY ගොඩක් technical traders ලා බලාපොරොත්තු වුණා මෙන්න මේ structure එක break කරලා පල්ලයට එයි කියලා ඉතින් මේක corrective structure එකක් නිසා ගොඩක් traders ලා හිතුවා මේක මෙතනින් පල්ලයට price එක down වෙයි කියලා මේ structure එකේ corrective ගිහිල්ලා මෙන්න මේ වගේ එකක් තමයි මම දැක්ක ට්‍රේඩින් ව්යුව එකේ ගොඩක් ට්‍රේඩර්ස් ලා මේක මේ විදිහට ගිහිල්ලා 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 මෙහෙම ඩවුන් වෙයි කියලා එක්ස්පෙක්ට් කරා. නමුත් දැනට AUD yen වලට against depreciate වෙන්න කිසිම රීසන් එකක් නැහැ. ඉතින් ඒක නිසා මම එක්ස්පෙක්ට් කරනවා විශේෂයෙන් commodity currencies එහෙම නැත්නම් high beta currencies කියලා අපි කියනවා. high beta currencies demand වුණා US මේ debt ceiling එක approve වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් S&P 500 එකට අපි ගියොත් එම SPX right sorry වලට බලා ගන්න පුළුවන් S&P 500 demand වෙලා තියෙන හැටි ගිය සතියේ ඉතින් ලොකු heavy demand එකක් ආවා මොකද US default වෙන එක ඒ market එකේ තිබ්බ fear එක අයින් වුණා volatility එක drop වුණා අපි VIX එක ගියොත් වලට බලා ගන්න පුළුවන් VIX එකත් heavily down වෙලා තිනවා right මොකද debt ceiling මේ drama එකෙන් market එකේ ලොකු volatility එකක් ආවා නමුත් deal එක pass වුණාට පස්සේ volatility එක සම්පූර්ණයෙන්ම අඩු වුණා stock market එක pump වුණා මොකද US default වෙයි කියන බය FA එක market එකෙන් price out වුණා
දැන් ඒවගේ තමයි ෆිච් රේටින්ග්ස් ලා US ක්‍රෙඩිට් රේටින්ග්ස් ආපහු දුන්නා මේක ක්‍රෙඩිට් රේටින් ඩවුන්ග්‍රේඩ් කරන්න නැතුව ක්‍රෙඩිට් රේටින්ග්ස් ආපහු රීස්ටෝර් කරා මේ ඩෙප් සීලින් එක ඇප්‍රූව් කරගත්තත් එක්ක මේ ඩීල් එක ඇප්‍රූව් වුණත් එක්ක ඉතින් මේ ස්ටොක් මාකට් එකට මේ ඩෙප් සීලින් ඩීල් එක පොසිටිව් නිසා තව දේවල් තියෙනවා ඉස්සරහට අපිට මොනිටර් කරන්න අපි දැනට මේ තියෙන සෙන්ටිමන්ට් එක කතා කරමු මොකද ඩෙප් සීලින් එකෙන් තව ප්‍රශ්නයක් එනවා ඒ තමයි මනී ප්‍රින්ට් කරද්දී සහ ඉන්ට්‍රස්ට් රේට් ඉන්ෆ්ලේෂන් මේ දේවල් අතර පොඩි ප්‍රශ්නයක් ගැටුමක් ඇති වෙනවා ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු ADJPY ගත්තොත් මම අප්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ සප්ලයි ඒරියා එක බ්‍රේක් කරලා ප්‍රයිස් එක උඩට පම්ප් වෙයි කියලා RBI ඩිසිෂන් එකත් වැදගත් ඒකත් ටෙන්ෂන් එකේ ඉන්න මොනවාද RBI අවුට්කම් එක එන්නේ කියලා ඊළඟට AUD Swiss franc ගත්තොත් මම බලාපොරොත්තු වෙනවා AUD CHF උත් ඩිමාන්ඩ් එකක් එයි කියලා මොකද Swiss franc වලට දැන් ඩිමාන්ඩ් එකක් නැහැ මාකට් රිස්ක් ඕන් එන්වයරන්මන්ට් එකක තියෙන නිසා AUD CHF අප්‍රෙන්ඩ් එකක් එයි කියලා බලාපොරොත්තු වෙනවා 150 moving averages වලට පල්ලයින් ප්‍රයිස් එක තිබ්බත් ඩිමාන්ඩ් එක ආපහු එයි කියලා මම බලාපොරොත්තු වෙනවා කොහොම වුණත් ඔයාලගේ ටෙක්නිකල් සෙටප්ස් පාවිච්චි කරන්න මෙතන මම කියන්නේ මාකට් ෆන්ඩමෙන්ටල්ස් සහ මාකට් දැන් තියෙන මැක්‍රෝ ඩේටා අධ්‍යයනය කරලා ඉස්සරහට එන්න පුළුවන් ප්‍රයිස් ප්‍රොජෙක්ෂන් එක ඊළඟ AUD NCD ගත්තොත් එහෙම මේ අප්‍රෙන්ඩ් එක සම්පූර්ණයෙන්ම අපි Discord group එකේ catch කරා මේක මම anticipate කරපු අප්‍රෙන්ඩ් එකක් AUD NCD අප්‍රෙන්ඩ් එක ඉතින් බලන්න ඉස්සරහට RBI එක hawkish comments දුන්නොත් මොකද New Zealand rates hold කරලා තියෙන එක නිසා NCD වලට වඩා දැන් AUD වලට තියෙන demand එක high New Zealand GDP වලත් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක නිසා RBI එක hawkish වුණොත් AUD ආපහු මේ අප්‍රෙන්ඩ් එක continue වෙන්න ඕන correction එකක් ඇවිල්ලා මේ අප්‍රෙන්ඩ් එක වෙන මේ level එකට හෝ එතනින් උඩට price එක project වෙන්න ඕන ඉතින් ඒ ගැනත් අවධානයෙන් ඉන්න cat JPY ත් මම buy trade එකක් place කරලා තිනවා ඉතින් මේකත් මම anticipate කරපු trade එකක් ඔයගොල්ලෝ කලින් Sunday market breakdowns වල බැලුවොත් මම cat JPY demand එක ගැන දිගින් දිගටම කිව්වා Bank of Canada rate decision එකේනවා ඒ මොනොත් rate decision එකේ BOC එක rates hold කරොත් ඒ volatility එකට cat JPY down වෙලා ආපහු uptrend එක continue වෙන්න පුළුවන් මොකද yen වලට against cat down වෙන්න හේතුවක් නැහැ ඒ වගේම තමයි මතක් කරන්න ඕන OPEC එකේ oil supply cut එක නිසාත් oil demand එකක් ආව ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් comdoll currency එකක් විදියට Canada oil export කරනවා ඉතින් එතකොට oil price එකත් එක්ක Canadian dollar එක correlate වෙන ඔයාලට බලා ගන්න පුළුවන් oil demand එකපාර restore වෙච්ච හැටි right ඊළඟට euro dollar වලට අපි ගියොත් euro dollar තාම ඔළුව උස්සන පාටක් අපිට පේන්නේ නැහැ තව down trend එකක් මම බලාපොරොත්තු වෙනවා dollar පොඩි tricky stage එකක තියෙන්නේ තාම මට dollar ගැන හරියටම comment කරන්න බෑ මොකද මේ පැත්තෙන් debt ceiling එක වැඩි කළාට money printing කරන්න වෙනවා money printing කරද්දී එතන inflation එකට ඒක හේතු වෙනවා ඉතින් පවෙල්ට මෙච්චර ඉක්මනට post එකකට යන්න පුළුවන්ද media post එක ගැන announce කිරීම සහ ඩෙප් සීලින් එකත් එක්ක මට කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා ඉතින් ඔය කියන තරම් ඉක්මනට ෆෙඩ් එකට පෝස්ට් එකට යන්න පුළුවන් වේද කියලා අපි බලමු කොහොම වුණත් යුරෝ USD ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මම එක්ස්පෙක්ට් කරනවා මොකද ඉස්සරහට ඩොලර් ඩිමාන්ඩ් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ ජූනි 14 FOMC එකේනවා අපි බලමු කොහමද අවුට්කම් එක එන්නේ කියලා රයිට් ඊළඟට සෝරි pound yen GBP depreciate වෙනවා stock market එක pump වෙනවත් එක්ක AUD වලට එන demand එක නිසා ඉතින් debt ceiling එක approve වුණත් එක්ක දැන් GBP AUD down trend එකකට ඇවිල්ලා තියෙනවා ඉතින් මෙතන trend line එක තියෙන ඔයාලට පේනවා ඇති මේ trend line එකටම price එක drop වෙන්න පුළුවන් බලන්න GBP AUD down trend එක තව පොඩ්ඩක් continue වෙයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති 50 MA එක තියෙනවා 50 MA එක level එකට කියන්නේ මෙන්න මේ level එකට ප්‍රයිස් එක ඩවුන් වෙන්න පුළුවන් කරෙක්ෂන් එකක් ඇවිල්ලා කොම්ඩෝල් කරන්සීස් ඩිමාන්ඩ් GBP කැඩුත් එහෙමයි කැනේඩියන් ඩොලර් එක ඩිමාන්ඩ් කොම්ඩෝල් කරන්සි එකක් ඉතින් මම බලාපොරොත්තු වෙනවා කරෙක්ෂන් එකක් ගිහිල්ලා මෙන්න මේ 100 MA එකේ ලෙවල් එකට ප්‍රයිස් එක ඩවුන් වෙයි කියලා මම ඩයිනමික් මූවිං ඇවරේජස් තමයි ගොඩක්ව පාවිච්චි කරන්නේ ඩයිනමික් සප්ලයි ඇන් රෙසිස්ටන්ස් ලෙවල් ඉතින් සෝරි සප්ලයි ඇන් ඩිමාන්ඩ් ලෙවල්ස් ඒක නිසා ඔයාලගේ ඇනලිසිස් එක කරන හැමදෙස්සම ඔයාලගේ විදියට ට්‍රේඩ් එක ගන්න මම කියන දේවල් මතම ඩිපෙන්ඩ් වෙන්න එපා ඒ මොනොත් ඔයගොල්ලෝ ෆලෝව කෙනෙක් වෙනවා ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ නැහැ ඉතින් මම ෆෝකාස්ට් කරන්නේ මගේ නොලෙජ් එකෙන් මගේ මාකට් එක්ස්පීරියන්ස් එකෙන් මම ප්‍රයිස් ලෙවල්ස් දකින විදිය මේක ඔයගොල්ලෝ නිකන් සපෝට් එකක් විදියට පාවිච්චි කරන්න ෆලෝව කෙනෙක් වෙන්න එපා right NCD cat ගත්තොත් අපි බලමු bank of canada decision එක bank of canada neutral වුණොත් සහ අපිට new zealand GDP එක release වෙනවා එතකන් තමයි මම ඉවසගෙන ඉන්නේ
න්ඩ GDP හොඳ අතට ගියොත් බෑංක් of කැනඩ රේට්ස් හෝල් කරොත් එන්න මේ අප්‍රෙන්් එක මං බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ඉම්බලන්ස එක ෆිල් වෙන ලෙවල් එකට රයි හොඳ අප්‍රෙන්් එකක් එන්න නියමිතයි ඉතින් ටෙක්නිකල් ටේඩස් ලකිව මෙන්න මේ විදිර මේ සක්්චයෙන් ප්‍රයිස එක මෙතැන්ට විල්ල අපේනා කියර නෑහම ුණේන තවත් ප්‍රයිස එක ඩවන් වුණා මොක අපිට කලිය ෆන්ඩමට කටලිස්ට එකක් නැතුව කවුරුත් ප්‍රයිස් එක කවරුත් බයි කරන්න හෝ සෙල් කරන්න යන්න නෑ මාකට් එක හැමදේම ඩයි වෙන්නේ ඩේටවල පොඩිපි ප්‍රයිස් මූමන් සෝගල ටෙක්නිකල් වලින් පෙඩි කරත් මාගට් එක ලොන් ටර්ම් ප්‍රයිස් ඩිලිවර එක වෙන්නේ ෆන්ඩමටස් බලට ඉතිං ඒකයි ඒගැනත් අපි දැනුවත්වීම වැදගත් වෙන්නේ ඉලාට USDJPY අප්‍රෙන්් එක කැටිනිවේ කියලා බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මගේ ප්‍රයිස් ලෙවල් එක එකසිය හතලීසය එකසි හතලිය එකසි අතලිස් එක ස්කෝඩ් රූප එකයට මතක ඇති මේ ඉම්බලන්ස එක පිල් වෙනවා දැන් තියෙන සෙන්ටිමට් එකගේම මාකට් එක ගියොත් ඒගැන එකසි හතලිස් හතර එකසි හතලිස් පහ ලෙවල් එකට USDJPY අප වෙන්න ඕන ගෝල්ඩ් ගෝල් ගත්තොත් ප්‍රයිස් එක සෑහෙන සෙලිින් ප්‍රශ එකක තියෙන්නේ මම ඉස්සර ඉඳම්ම දැන් මාස ගාන ඉඳලම්ම ගෝල්ඩ් සෙල් සයිඩ් එක තමයි හිටිය නමුත් ඩොට් ලොට් එකේ 25 BPS හයික එක ප්‍රයිස් අවුට් වීමත් එක් මාකට් එක පෝස් එකක් එක්ස්පෙක්් කිරීමත් එක් මම ගෝල් 2000 ලෙවල් එක එමනත්තං අන්රෙන් සොරි එක්ද සමසේ අනුව එමනත්තන් දෙදා ලෙවල් එක මම ටාගට් කලා නමුත් ගිය සති NFP වලින් ගෝල් සෙලස්ලා ඇක්ටව වුණා පුවාව එමනත්තන් ඩේලි සප්ලයි ඒරයා එකම NFP එකත් පොසිටව් වෙලා ආපු නිසා සෙලස්ල ඇක්ටව වුණා නමුත් අපි බලමු ගෝල් කරෙක්ටව් ට්‍රක්් එකක් එන්න පුළුවන් වා අපි පවාවලට ගියොත් වලට බලාගන්න පුලා මෙන්න මේ කරෙක්ටව් පවානේ අපි තවත් නොවිස්සක වැඩි කරගමු රයිට් පල්ට බලාගන්න පුලා මෙතන ගෝල්ඩ් කරෙක්ටව් ශක්ෂක ප්‍රයිස් එක තියෙන්නේ රයිට් ඉතිං මෙන මේ කරෙක්ටව් ශක්ෂක තමයි ප්‍රයිස් එක පලේ වුණේ රයිට් ලේලා දැන් ඩවන් වුනා ප්‍රයිස් එක ඉතිං අපි බලමු මම ඉතන ගොඩක් දුරට සඳුදාට ආපව් මේ වොලටලිට එක අප්සයිඩ් එකට එයි NFP බොලටලිට එක ආපව් රීට්‍රේස්මන්ට් එකකට එයි මේ ඔක්කොම මම විමෝගල් ලවලට පෙන්නන්නම් රයිට් මෙතන ගත්තොත් අපි වන්නාව චාට් එකෙන් බලමු රයිට් ඉතින් මෙතන මේ ලෙවල්ස් වලට පේනවා ඇති NFP වොලටිලිටි එකෙන් තමයි මේ සඩන් ප්‍රයිස් ඩ්‍රොප් එක උනේ ඒක නිසා මෙතනත් බ්‍රේක් කරලා තියෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා ප්‍රයිස් එක ඒෂියන් සෙෂන් එකේ එහෙම නැත්නම් මන්ඩේ ආපෝ පොඩ පොඩ රිකා වෙයි කියලා මේ ඉම්බලන්ස එක පිල් කරන්න මොකද මේක සඩන් ඩ්‍රොප් එකක් NFP බොලටිලිටි එකට එන ඩ්‍රොප් සාමාන්‍යයෙන් ඒ ඉම්බලන්සස් නෙක්ස්ට් වීක් එකේ ෆිල් වෙනවා ඒක මම එක්ස්පීරියන්ස් එකෙන් මම දැකලා තියෙන දෙයක් ඉතින් මම හිතන්නේ ඕගොල්ලොත් ඒක දැකලා ඇති ගෝල් එකපාර සෙල් කරන්න යන්න එපා සමහර විට ජූනි මාසේ FOMC මීටින් එක එනකන් ගෝල් ප්‍රයිස් එක රේන්ජ් එකකට යන්න පුළුවන් ඉතින් අපි මෙතන ගත්තොත් එහෙම අපි 4 වලින් ගමු ල් පේන ඇති පුවාව ගත්තොත්තේම තාම ගෝල් ප්‍රයිස් එක රේන්ජ එකක වගේ තමයි මේ තියෙන්නේ රයි තින් මෙතන මේ රේන්ජ ඇතුල තින මෙතන දැන් බ්‍රේකව් එකක් වුණත් එක වැලි බ්‍රේකව් එකක් වුණේ නෑ ආපෝ ප්‍රයිස් එක රේන්ජ එක ඇතුළටම ගිල්ල තිය ති මෙතනින් ආප ම හිතනා මේ රේන්ජ එක ඇතුළම ප්‍රයිස් එක ඩට යයි කියල් ගොද ජූනි FOMC මීටින් එක එනක රයිට් මේක තමයි මගේ ලබන සතියට වාලට දෙන පෝකාස්ට එක එනම් අපිතාව වීඩියෝකින් හම්බෙමු අපව රිමයින්ඩ එකක් දෙනවා ලබන සැන්සුරාද හවස හයට එකන ජූනි දහවිනි හවස හයට ලයිව් ක්ලාස් එක පටන් ගන්න කැමති කෙනෙක්ට වට්සප් කරලා ජොයින් වෙන්න පුළුවන් ඒරන් හම්බෙමුතා වීඩියෝ එකින් ප්‍රොෆිටබල් සතියක් ප්‍රාර්ථනා කරනවා ජය වේවා හැමෝටම